අපි දැනටමත් දකිනවා මේ රටට මුදල් ගලායන එක තවදුරටත් වර්ධනය වෙන එක ඒක සිදු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා යම් කිසි අවස්ථාවක පීඩනයක් දැනෙනකොට කටයුතු කළ යුතු ක්‍රමය සාමාන්‍ය ක්‍රමයට වඩා පොඩ්ඩක් වෙනස්. පොඩි උදාහරණයක් මම දෙන්නම්. ක්‍රිකට් මැච් එකක් ගහද්දී 50 ඕවර් මැච් එකක් ගහනවා නම් පළවෙනි ඕවර් 10 දී විකට් 4ක් ගියොතින් ඊළඟ ඕවර් කීපෙදී ඉතාමත්ම වේගයෙන් ගහන්නට උත්සාහ කරන්නේ නැහැ පිටිකරුවා. ඉතින් ඒ වගේ තමයි මේ වගේ කාලයකට මේ කාලය තුලදී අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ ස්ථායි භාවය නැවත වරක් රටේ ඇති කරන්නට. කිරිපිටි සඳහා දැනට වරායේ තියෙන සියලුම බහලුම් නිදහස් කරන්න කටයුතු කරලා ඉවරයි. අද අපිට තිබුණා මේ තොරතුරක් තව ඇමරිකානු ඩොලර් මිලියන 1.1ක අගයකට කිරිපිටි සඳහා බහලුම් තියෙනවායි කියලා. ඒ වටත් අපි මේ මුදල් මේ නිදහස් කරලා තියෙනවා. රටෙන් එළියට මුදල් යවන දෙමව්පියන්ට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. අධිපතිතුමනේ තමන්ගේ විදේශ අධ්‍යාපනය ලබන දරුවන්ගේ වෙලාවට මුදල් ටික යවා ගන්න බැරි වේවිද? ඊට පස්සේ එයාගේ ශිෂ්‍ය භාවය, ඊට පස්සේ එයාගේ වැය බරක් බවට පත් වෙනවද? ඔහො දෙමව්පියන් යම් පීඩාවකට පත් වෙලා තිබුණා. ඒ මුදල් යැවීම දැන් අපි සියලුම බැංකුවලට උපදෙස් ලබා දීලා තිනවා කිසි විටක එවැනි තත්ත්වයක් මතු නොවන්නට ඒ මුදල් ගෙවන්නටත් කියලා අපි කිව්වා. වාහන ආනයනයට විකල්ප ක්‍රමයක් වාහන ආනයන අපි රජයේ විසින් නවත්තලා තිනවා මං හිතන්නේ අවුරුද්දකට වැඩි කාලයකට. නමුත් රටින් පිටට විදේශ විනිමය ගලා නොයා අපිට වාහන ආනයනය කරන්න පුළුවන් නම් ඒ වගේම රජයට විදේශ විනිමයෙන් ආදායම් බදු උපයා ගන්න පුළුවන් නම් ඒ වගේ දේවල් මේ වෙලාවේ අවස්ථාවක් ලබා දෙන්න ඕනේ කියලා විශේෂයෙන් විදේශයන් වල වැඩ කරන ශ්‍රී ලාංකිකයන්ට ඒ වගේ ක්‍රමවේදයන්ගෙන් වාහන ආනයනය කරන්න අවස්ථාව ලබා දෙන්න පුළුවන් නම් අපි ඒක කරන්න රජයත් එක්ක කටයුතු කරගෙන යන්න කැමතියි. PayPal පහසුකම. එතන PayPal වලදී වෙන්නේ ශ්‍රී ලංකාව ඉදලා මුදල් යැවීම කරන්න පුළුවන්. ඒක දැනට අපිට තාම ලැබිලා නැත්තේ අපිට මුදල් ලබා ගැනීම. තව දුරටත් ඒක කටයුතු කරගෙන යනවා. මේ වෙනකොට අපි ඒගොල්ලන්ගේ ඉන්දියාවේ තියෙන මේ කාර්යාලයට, සිංගප්පූරු කාර්යාලයට, ඒ වගේම දැන් අවසානයේ ඇමරිකා එක්සත් ජනපද කාර්යාලයටත් අපි කොරස්පොන්ඩන්ස් යවලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉතා ඉක්මනට අපිට හැකි වෙයි කියලා. මොකද අපි දන්න විදිහට අපේ කිසිම බාධාවක් නැහැ. ඒ පහසුකම අපිට ලබා දෙන්න.